इहांसगे मून रोस मलाे इतकोट नंगी कंबूल देख मलपेत देखे नैद ओवागे अभी लस्ट किएनवनेवागे अभी पिटते देखटे तम किसी के हम किसी बच्चे लस्ट वाक्य हदन पिटते बाहर देट अभी उपमा वाक्य किए नुद्धि हाँ तीच दे बोर्ड के वाक्य की हिपया क्लियर तीन अभी बालमुद उपमाव मुखद उप मेय की मुखद कीला हरि बुद्धि अलियागे ककुल वांगेडी वागे अलियागे ककुल वांगेडी वागे अलिया अलियागे ककुल मुहकड़ पुत्ते समान कर दिए वांगेडी एकटे එතකොට පුතේ මේ අලියගේ ඔන්න කකුල් දින අපි දන්නව අලිය ලොකුයි නේද අලිය ලොකුයි අලියගේ කකුල් ලොකුයි එයාගේ කකුල් මෙතන සමාන කරලා තියෙන පුතේ අපි බාහිර අරගෙන වචනය මෙන්න මේ වංගෙඩි කියලා එතකොට පුතේ මේ වංගෙඩි කියන වචනේ තමයි උපමාව විදියට හඳුන්වන්න පුළුවන් එතකොට දැන් බාහිරින් ගත්තේ අපි වංගෙඩි කියන්නේ ඒක සමාන කරලා දැන් අපි කෙනෙක් ඉන්නපාය නේද දෙයක් තියෙන්න ඕනනේ එතකොට මේ පවතින දේ තමයි අලියාගේ කකුල් අලියාගේ කකුල් තමයි අපි වංගෙඩියකට සමාන කරලා දෙන්නේ එතකොට උපමාව වෙන්නේ මොකද්ද වංගෙඩි එතකොට උපමේය තමයි පුතේ අලියාගේ කකුල් අලියාගේ කකුල් තමයි උපමේය වංගෙඩි කියන එක තමයි උපමා හරි පුතේ එතකොට අලියාගේ කකුලුත් දැන් උපමේය නම් වංගෙඩියත් උපමාව නම් ඉතිරි වචනේ මේ වගේ කියන වචනේ මොහකට හරි අපිට ඉති වෙන්න එපයි නේද ඒක තමයි පුතේ උපමා වාචී නිපාත පද කියන්නේ උපමා වාචී නිපාත පද විදිහට තමයි මේ වගේ කියන එක හඳුන්වන්නේ මගේ පුතාල දන්නවද උපමා වාචී නිපාත පද මොනවද කියලා උපමා වාචී නිපාත පද අපිට දැන් උපමාව උපමේය විතරක් නෙමෙයි උපමා වාචී නිපාත පද මොනවදත් කියලා විභාගයට අහන්න ඉඩ තියෙනවා මට කියන්න බලන්න පුතේ උපමා වාචී නිපාත පද විදියට ගන්න පුළුවන් වගේ එතකොට මෙන් සේ වැනි බන්දු තමනද ගන්න පුළුවන් පුතේ ලෙසින් ඕ ගොඩක් හොඳයි ලෙසින් අපිට උපමා වාචී නිපාත පද මේ විදිහට ගන්න පුළුවන් වාගේ මෙන් සේ වැනි බන්දු නේද ලෙසින් ඒ වගේ වචන උපමා වාචී නිපාත පද විදිහට පුතේ හඳුන්වලා දෙන්න පුළුවන් එතකොට අලියගේ කකුලුත් තිබිලා වංගෙඩි වගේ කියලා උපමාවක් කළා වගේ කියන එක නැත්තම් අපිට වාක්‍ය ලස්සන නෑ නේද ලස්සන නෑ නේද පුතේ ඔව් ලස්සන නෑ එහෙනම් අපි අලියගේ කකුල් තව ලස්සන කරන්න වංගෙඩි වගේ කියලා උපමාවක් යොදාගෙන උපමා වාචී නිපාත පදයකට එකතු කළ වගේ කියලා දාලා ලස්සන වාක්‍යයක් ලියලා තියෙනවා අලියාගේ කකුල් වංගෙඩි වගේ කියලා දැන් තේරුණාද ඔව් හරි එහෙනම් මොන ටීචර් තවත් වාක්‍යයක් ලියලා තියෙනවා රාත්‍රියේ පියාඹන කණාමැදිරියන් තරු කොකුරක් මෙන් දිස්සේ මොකද්ද රාත්‍රියේ පියාඹන කණාමැදිරියන් තරු කොකුරක් මෙන් දිස්සේ කියලා හැ අහස පුතලා රාත්‍රියේ පියාඹන කණාමැදිරියෝ මොන වගේද පේන්නේ මොන පාටද කණාමැදිරියා කහ පාට එතකොට තරු මොන පාටද පුතේ කහ පාට තරු තහස ගොඩා उपमेय රාජ්‍ය පියාඹන කණාමැදිරිය තමයි උපමේය. එතකොට මොකටද පුතේ පිබාහිරින් අරගෙන මේ වාක්‍ය ලස්සන කරලා තියෙන්නේ? තරු කොකුරා. තරු කොකුරකට තමයි සමාන කරලා තියෙන්නේ කණාමැදිරිය. එතකොට තරු කොකුර වෙන්නේ මොකද්ද? උපමාව. මේ වාක්‍ය උපමාව මොකද්ද? තරු කොකුරා. උපමේය කණාමැදිරිය. එතකොට මෙන් කියන එක මොකද්ද පුතේ?
මෙන් කියන එක උපමා වාචී නිපාත පදයේ තමයි මෙන් කියලා කියන්නේ. දැන් මම හිතනවා මගේ පුතාට දැන් ටීච වාක්‍ය දෙකක් කියලා දුන්නා තේරෙන්නේ නැති කියලා. ඕන තේරි තව එකක් කියලා දෙනවා. අක්කාගේ මාලය මුතු වැට වගේ. අක්කාගේ මාලය මුතු වැට වගේ. එතකොට පුතේ මට කියන්න මේ වාක්‍යයේ මුතු වැට කියන්නේ මොකද්ද? මුතු වැට කියන්නේ උපමාව. එතකොට උපමේය මොකද්ද මේ වාක්‍යයේ? අක්කාගේ මාලය. අක්කාගේ මාලය තමයි උපමේය උනේ. උපමාව තමයි පුතේ මුතු ඇට. එතකොට උපමා වාචී නිපාත පදයේ විදිහට අපි ගන්නෙ වගේ කියලා. එතකොට මේ වාක්‍යයේ අක්කාගේ මාලය මුතු ඇට වගේලු, උපමේය අක්කාගේ මාලය, උපමාව මුතු ඇට, උපමා වාචී නිපාත පදයේ විදිහට වගේ කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ වාක්‍යය මොකද්ද කියලා මට කියන්න බලන්න. ඇගේ දත් මුතු වගේ. ඇගේ දත් මුතු වගේ. එතකොට අපි ඇගේ කියන එක පුතේ ඇගේ දත් සමාන උපමේය විදියට මුතු කියන එක උපමාව විදියට වෙන් කරලා ටීචර් මේ රතු පාටින් හඳුන්වලා දීලා තියෙනවා. ඇගේ දත් උපමේය මුතු කියන්නේ උපමාව වගේ කියලා තියෙන උපමා වාචී නිපාත පදයට. දැන් මගේ පුතාට පැහැදිලිද මේ වාක්‍ය ටික උපමා උපමේය මොකද්ද කියලා? ඔව්. හරි. එහෙනම් ඔන්න ටීචර් ආයෙත් අහනවා බලන්න නැතුව කියන බලන්න මට අලියාගේ කකුල් වංගෙඩි වගේ කියන එකේ උපමාව මොකද්ද කියලා? වංගෙඩි. වංගෙඩි වගේ කියන එක තමයි උපමාව. එතකොට අලියාගේ කකුල් කියන එක මොකද්ද? උපමේය. උපමේය. ඊට පස්සේ අක්කාගේ මාලය මුතු ඇට වගේ කියන එකේ උපමාව මොකද්ද? මුතු ඇට. උපමේය තමයි අක්කගේ මාලය. ඇගේ දත් මුතු වගේ කියන එකේ උපමාව තමයි මුතු. අක්කගේ මාලය තමයි උපමේය. එතකොට උපමා වාචී නිපාත පද මොනවද පුතේ? වගේ, මෙන්, සේවැනි, බඳු, ලෙසින් කියන ඒවා අපිට උපමා වාචී නිපාත පද විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි තවත් ගීත කාණ්ඩයකන උපමා මොනවද කියලා බලමු. හරි. ඔන්න දැන් ටීචර්ත් එක්ක කියන්න ඕන මොනවද මේකේ පෙන්වල දීලා තියෙන උපමා කියලා. කියමුද ලස්සන කවි දෙකක්? හා. ඔන්න ටීචර්ත් එක්ක කියන්න. සම්මන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ අහස අන්න බලන කොච්චර ලස්සනද රෑට. ඉස්සරහ කියමුද? සම්මන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ අහස අන්න බලන කොච්චර ලස්සනද රෑට. මේ කවිය මොකක් ගැනද කියවෙන්නේ පුතේ? මොන අහස ගැනද කියවෙන්නේ? ඕ පුතේ අහස ගැන තමයි. මොන අහසද? උදේද, දවල්ද, රෑ අහස ගැනද මේ කියවෙන්නේ? රෑ අහස ගොඩක් හොඳයි පුතේ. රාත්‍රී අහස ගැන තමයි මේ කවියේ කියවෙන්නේ. එතකොට පුතේ දැන් අපි මෙතන උපමා උපමේය ඕ ඉගෙන ගත්තනේ. එතකොට මට කියන්නේ මේ කවියේ රාත්‍රී අහස සමාන කරලා තියෙන්නේ මොකටද? රාත්‍රිය හා සමාන කරලා තියෙන්නේ මොකටද? ඔන්න ටීචර් ආයේ කවි පන්තියේ කියන හොඳට අහන් ඉඳලා කියන්න. සම්මන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ අහස අන්න බලන කොච්චර ලස්සනද රෑට. මතකද? ඔන්න ආයෙස්සරයක් කියන හොඳට අහන් ඉන්න ඕනේ ටීචර්. දැන් ප්‍රශ්න අහනවා. දැන් පුතාල ලොකුයි. දැන් ශිෂ්‍යත්වයට මේ වගේ දෙයක් ආව, මේ වගේ කවි පන්තියක් ආවත් පුතාට දැන් උත්තර ලියන්න පුළුවන් වෙන්නේ නැහැ නේද? ඔන්න ටීචර් ආයි කියනවා හොඳට අහන් ඉන්න. සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ අහස අන්න බලන කොච්චර ලස්සනද රෑට. රාත්‍රී අහස ගැන තමයි කියවෙන්නේ පුතේ. එතකොට රාත්‍රිය හා සමාන කළ තියෙන්නේ මොකටද? සමන් පිච්ච මල්ලි හිරුණු නිල් පාට තනකොළ පිට්ටනියකට තමයි මේ රාත්‍රී අහස උපමා කරලා තියෙන්නේ නේද? දැන් පැහැදිලිද? මේ සමන් පිච්ච
මල්ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියට තමයි මගේ පුතේ රාත්‍රී අහස මේ කවි පන්තියේ ඉස්මහින්දි හිමියාලිට මේ කවි පන්තියේ රාත්‍රී අහස සමාන කරලා උපමා කරලා තියෙන්නේ. ඒ වගේම ඕන තව කවි පන්තියක් තියෙනවා. අපි බලමුකෝ එකක්. පාට සුවඳ එක වගේ පිප්ති බේනේ රෝස මල වගේ කීකරු පොඩි ළමයගේ කවුරුත් පවසතියගේ ආයි කියමුද උන හොඳට අහන් ඉන්න ටිච් දැන් කලින් ඇහුවාගේ ආයෙත් ප්‍රශ්න අහනවා පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයගේ කවුරුත් පවසතියගේ කාගෙන්ද පුතේ මේකෙන් කියවුනේ මොන ළමයේද අකීකරු ළමයේද හොඳ ළමයේද කීකරු ළමයේ ගැන නේද මගේ පුතාලා කීකරුයිනේ කීකරු ළමයේ ගැන තමයි මේ කවි පන්තියෙන් කියවුනේ හැබැයි මේ කීකරු පොඩි ළමයා උපමා කරලා තියෙන්නේ මොකටද කීකරු ළමයා උපමා කරලා තියෙන්නේ මොකටද දන්න ළමයා අතුස්සන්න බලන්න ඔන්න ටීචර් ආයෙත් කවි කියනවා හොඳට අහන් ඉන්න පාට සුවඳ එක වගේ තිබෙන්නේ රෝස මල වගේ කීකරු පොඩි ළමයගේ කවුරුත් පවසතියගේ දැන් මගේ පුතාලා කිව්වා මේකෙන් කියවෙන්නේ කීකරු ළමය ගැන එතකොට කීකරු ළමය උපමා කරලා තියෙන්නේ මොකටද පුතේ පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල මලකට තමයි මේ කීකරු පොඩි දරුවා උපමා කරලා තියෙන්නේ මං හිතනවා මගේ චූටි දූල පුතාලට කවි කොටසකින් ආවා ඡේදයකින් ආවා දැන් හොඳට උපමාව කියන්නේ මොකද්ද උපමේය කියන්නේ මොකද්ද කියලා තෝරගන්න පුළුවන් හරි පුතේ ඔන්න ටීචර් තව වාක්‍ය දෙකක් කියනවා මට කියන්න ඕනේ කී උපමාව මොකද්ද උපමේය මොකද්ද කියලා. හරි. ඔන්න හොඳට අහන් ඉන්න. සඳ රන් තැටියක් වගේ. සඳ රන් තැටියක් වගේ. මට කියන්නේ මේකේ සඳ කියන්නේ මොකද්ද? සඳ කියන්නේ මොකද්ද පුතේ? උපමේය. සඳ කියන්නේ උපමේය. එතකොට රන් තැටිය. දැන් සඳ අපි දන්නවා කවුරුත් රන් පොයි දවසට ගොඩාක් රන් ලස්සනට තියෙනව නේද? එක මොන වගේද රන් තැටියක් වගේ. එතකොට බාහිරින් ගත්තේ අපි සඳ සමාන කරන්න ලස්සන කරන්න රන් තැටියකට. එතකොට රන් තැටිය තමයි පුතේ මේ වාක්‍යයේ උපමාව වෙන්නේ. එතකොට වගේ කියන එක තමයි උපමා වාචී නිපාත පදය වෙන්නේ. හරි. ඊළඟ වාක්‍ය. නංගිගේ මුහුණ රෝස මලක් වැනිය. නංගිගේ මුහුණ රෝස මලක් වැනිය. එතකොට නංගිගේ මුහුණ තමයි පුතේ මොකද්ද උප මේය වෙන්නේ රෝස මල තමයි උපමාව වෙන්නේ වැණිය කියන එක තමයි උපමා වාචී නිපාත පදයේ විදියට හඳුන්වන්න පුළුවන් හරි ඔන්න ඊළඟ වාක්‍ය සීයාගේ රැවුල පුළුන් ගොඩක් වැණිය අපි දන්නවා වයසට ගියාම සීයාගේ රැවුල කොහොමද පුතේ ඉදිලා ඉදිලා සුදු පාට පුළුන් ගුලිය වගේ නැත්තා සීයාගෙත් එහෙම නේද සීයාගේ රැවුල පුළුන් ගොඩක් වැණිය මේ වාක්‍යෙ මට කියන්න පුතේ මුලින්ම උපමා වාචී නිපාත පදේ මොකද්ද උපමා වාචී නිපාත පදේ මොකද්ද වැණිය එතකොට උපමාව මොකද්ද මොකකටද සමාන කරලා තියෙන්නේ පුතේ මොකක් වගේ කියලාද කියන්නේ සියගේ රැවුල පුළුන් ගොඩක් වගේ කියලා තමයි කියන්නේ එතකොට උපමේය තමයි පුතේ සියාගේ රැවුල හරි පුතේ මං හිතනවා මගේ චූටි දූල පුතාලා සීලම දෙනාට අද පාඩම හොඳට වැටහෙන්නේ නැති කියලා මොකද අද පාඩමේ මාතෘකාවට ඉච්ච නැවතක් කියනවා උපමාව සහ උපමේය මොකද්ද පුතේ උපමාව කියන්නේ උපමාව කියන්නේ පවතින ඕනෑම දෙයක් ගැන වඩ වඩාත් රසවත් කරන්න නේද විස්තර කරන්න
අමත පරිසරයෙන් පරිසරයේ පවතින වස්තුන් උපයෝගී කරගෙන ලියන හෝ කියන ලද පද උපමා ලෙස තමයි මගේ පුතේ හඳුන්වන්නේ. එහෙනම් මං හිතනවා මගේ පුතාලට උපමා වාක්‍ය නිපාත පද කියලා දුන්නා, උපමා හඳුන ගන්න ඇති කියලා දුන්නා, තව ගීත කන්දවලුත් කියලා දුන්නා. මං හිතනවා මගේ චූටි දූල පුතාල සීලම දෙනාට අද පාඩම හොඳින් තේරෙන්නේ නැති කියලා. හරි පුතේ. එහෙනම් ටීචර් ආයෙත් දවසක ලස්සන පාඩමක් අරන් එනක මගේ දූල පුතාල සීලම දෙනා සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ටීචර් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. මගේ සීලම දූල පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.